Lanka TV Daily News. ආයුබෝවන් ගෙවුණු පැය කිහිපයේ ඕස්ට්‍රේලියාව සිදුව වැදගත් උණුසුම් තොරතුරු සමගින් ඔස්ලංකා ටීවී දවසේ පුවත් ප්‍රකාශය ඕස්ට්‍රේලියා ටුඩේ දැන් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඔස්ට්‍රේලියාවේ විරකියාව යලි පහළට ග්‍රීෂ්ම ඍතුවේදී නැවත වරක් විදුලි ගාස්තු වැඩි වන ලකුණු විෂයන් අසමත් සරසව සිසුන්ටත් ශිෂ්‍ය ණය වරම් නිසි නින්දක් නොලබන තරුණ ඕස්ට්‍රේලියානුවන් Travel Shine Loki Onam Ratakata Australia Vin Saha Sri Lanka Vin Aduba Milata Air Tickets Ganda Amatanda Binduai Tunai Asu Hatai Pandahas Harsia Obi Nivasata Vasha Siulum Ahar Dravya Sukadashili Seva Vak Samagin Laba Ganda Then Unaru Foods Officer Shakavata Obat Peminenda. Oh, what lamana then assure the Maybach to origin. So convenient. All for one, one for all. Back to origins. Australia, Vivirakianu Pate, see at a window the Shamakin Palagos Timinava. May Marcy, the AC at the Troy the Shamayak Lissapavinamud, Juni Marcy, the AC at the Troy the Shampak, the Quadvi, Timavai, San Kalakan Karna Shedikut Kala, Dr. Varta Vala Dekwine. නවරකී 33000ක් පමණ පසුගිය මාසයේදී බිහි වී තිබීම මීට ප්‍රධාන හේතුවයි. මෙය ආර්ථික විශ්ලේෂකයන් අපේක්ෂා කළ මට්ටමට වඩා යහපත් ප්‍රවණතාවයක් වීම විශේෂත්වයක්. මේ අතර රැකියා 500ක් පමණ කප්පාදු කිරීමට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංනිවේදන සමාගමක් වන ටෙල්ස්ට්‍රා සූදානම් වනවා. ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමයි එහි අරමුණ වන්නේ. ඉවත් කරන සේවකයන්ට වන්දි පිරිනැමීමට නියමිත බවයි සමාගම නිවේදනය කළේ. Telstar Samagam Satu, Australia, Tula, Save, Kerna Sankia, Tis the Hasakata Sandai. Elnino, they should go to Iparyase Hamway, Labana Grishmir to Edi, Navatavarak, Australia, Tula, Vidurigasu, Helian with the Bavatana to Regavinava. Peravasa Veltas Apek Show, Mira Daddy Unsumak Balapur to be Haki Bevin, Vedi Vidili Pramaniak, Bavitavan with the Bavatak Serkurti, my eat a hit one name. බලශක්ති සැපයුම් කරවන්ට වැඩි පිළිවෙයක් දැරීමට සිදුවීම හැම්වේ ඕන් විසින් ගාස්තු වැඩි කිරීමක් සිදු කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ අගෝස්තු පළමුවනදා සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බලශක්ති සැපයුම් කරවක වන එනර්ජි ඕස්ට්‍රේලියා පසුගිය දා තීරණය කරනු ලැබුවා එක් එක් ප්‍රදේශයන්ව විදුලි ගාස්තු ඉහළ දැමීමේ අගයන්හි වෙනසක් සිදුවිය හැකි වුවද සාමාන්‍යයෙන් වසරකට ඩොලර් 305ක පමණ ගාස්තු වැඩිවීමක් සිදුවිය හැකි බවටයි අනාවැකි පළවන්නේ Pasuke Chuli Palamurda Sita, Venat Vidulu Samagam Kipek in the Gasu Hilda Brulebua. Tidhasusia, Poduracheman Lee, Krida Ulile, Satkar Katwin, Victoria Prante, Yot Pimatiana Babata, Kalindan City Babata Venabar Tower, Agamatiantini Albanese Visit, Patik Shepa Kurti Benaba. Pasuki Mayma Se, Pavati Pedral, Iva Edripat Krim and Perasitama, Palaka Labour Pakshuraja, then what to City Babatai, Victoria Vipakshanaika, John Fetos, Visin Chodana Kuratibune. පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල සඳහා ෆෙඩරල් රජයේ අයවැයෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන් කර නොතිබීම ඊට උදාහරණයක් ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් 2026 පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙලේ සමස්ත බලපෑම දැනීම වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් බාරගෙන තිබූ බැවින් ෆෙඩරල් අයවැය කිසිදු මුදලක් වෙන් නොකළ බව අගමැති ඇල්බනීසි අවධාරණය කරනවා. 2018 ගෝල් කෝස් පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ මුළු වියදම දරනු ලැබුවේද ක්විස්ටන් ප්‍රාන්ත රජය විසින් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර වික්ටෝරියා රජය විසින් මේ වන විට ප්‍රතික්ෂේප කර ඇති 2026 පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය දැරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. විභාග අසමත් වන සරසව සිසුන් ශිෂ්‍ය ණය සඳහා ආයුධම් කිරීම වළක්වාලීමේ නියමෙන් ඉවත් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා සැලකිල්ලටගෙන එම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයා සඳහන් කළේ. හදාරන විෂයන් අතුරින් අඩකට වඩා අසමත් වන විශ්වවිද්‍යාල සිසුන්ට ණය පහසුකම් නොදීමට 2020 වසරේදී තීරණය ගන්න ලැබුවේ එමක පැවති ස්කොට් මොරිසන් වජේ විසිනුයි. මේ අතර ඕස්ට්‍රේලියානු අනුශ්‍රම් බලකායේ සිටින උපාධියක් සහිත ප්‍රතිශතය දැනට පවතින්නේ 36% සිට 2050 වසර වන විට 55% දක්වා වැඩි වනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා. ඒ අනුව රීජනල් ප්‍රදේශවල සිසුන්ට සරසවි අධ්‍යාපනය සඳහා ඇති බාධක ඉවත් කිරීමටයි ෆෙඩරල් රජය සූදානම් වන්නේ. ඊට අදාළ යෝජනාවත් වාර්තාව වසර අවසානයේ වන විට අධ්‍යාපන අමාත්‍යවරයා වෙත බාර දීමට නිදිමිතයි. 2023-24 මූල්‍ය වර්ෂය සඳහා වන ටස්මේනියා ප්‍රාන්ත ස්කිල් වීසා වැඩසටහන විවෘත කර තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂය සමග සැසඳීමේදී මෙවර වැඩසටහනේ සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදු කර තිබීම විශේෂත්වයක්.
ටස්මේනියානු ස්කිල් ඉම්ප්ලොයිඩ් පාත්වේ හරහා අයදුම් කළ හැකි සියලුම වෘතීන්ට ඕස්ට්‍රේලියාවේ සිරපදිංචි ඍජුව ලබාගත හැකි 190 සඳහා සුදුසුකම් ලබාදීම මෙවර සිදුකර ඇති ප්‍රධාන වෙනස්කමක් වනවා. ටස්මේනියා ප්‍රාන්තයේ ඔන්ෂෝ ස්කිල් ඔකුපේෂන් ලයිස්ව අවත්කාලීන කිරීමද සිදුකර ඇති බවයි ටස්මේනියා ප්‍රාන්ත රජයේ දන්වා සිටින්නේ. 2023 ජූලි පළමුවනදාට පෙර යොමු කර ඇති නමුත් මේ දක්වා තීරණයක් ලබා නොදුන් අයදුම්පත් අයදුම් කරන අවස්ථාවේ පැවති අවශ්‍යතා සහ සුදුසුකම් වලට අනුව අකණ්ඩව සලකා බැලිනු ඇති. නව අවම සුදුසුකම් අවශ්‍යතා බලාත්මක වන්නේ 2023 ජූලි 5 වනදා සිට ඉදිරිපත් කරන ලද අයදුම්පත් සඳහායි. රාජ්‍ය සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවන බවට නොදන් ටෙරිටරි ප්‍රාන්ත රාජ්‍යයට චෝදනා එල්ලවනවා. සේවා මුල් ක්‍රමයට සේවය කරන 2000ක් පමණ වන සේවකයන්ට මෙම අසාධාරණයට මුහුණ දීමට සිදු වී ඇති බවයි සේවක වෘත්තීය සමිති චෝදනා කරන්නේ. ඇතැම් සේවකයන් සතියකට පැය 38ක කාලයක් සේවා මුර සඳහා අනුයුක්ත කර ඇතත් ඔවුන්ට වැටුප් ගෙවා ඇත්තේ පැය 36යි විනාඩි 45කට ආසන්න බවටයි තහවුරු කරගෙන ඇත්තේ. ඔවුන්ගෙන් පිරිසක් වසර 3ක හෝ 4ක සිට මෙලෙස අඩුවෙන් වැටුප් ලබා ඇති බවද අනාවරණය කරගෙන තිබෙනවා. මෙම සේවකයන්ට 3.4ක වැටුප් පැනවීමක් ඉල්ලා ඉතාම නුදුරේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නොදන් ටෙරිටරි වෘත්තීය සමිති සූදානම් වනවා. ඕස්ට්‍රේලියානුවන් අතුරින් 5.2ක් හෙවත් මිලියන 8.3ක පමණ නොසලකිල්ල හමුවේ වාර්ෂිකව ඩොලර් 100 ගණනක් අහිමි කරගන්නා බව නවතම අධ්‍යයනයකදී හෙළි කරගෙන තිබෙනවා. ෆින්ඩ ආයතනය විසින් සිදු කර ඇති සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ පසුගිය මාස 12 තුළදී ඔවුන් අවම වශයෙන් එක් අත්වරදීමක් හෝ සිදු කර ඇති බවයි. නව ජංගම දුරකථන සැල්සුමක් නොමිලේ අත්හදා බැලීමේ කාලය අවසන් වීමෙන් පසුවදා එය අක්‍රිය කිරීමට අමතක වන ප්‍රතිශතය 17% ලෙස මෙහිදී හෙළි කරගෙන තිබෙනවා. මිලියට ගත් හෝ ලැබුණු ගිෆ් කාඩ් එකක වලංගු කාලය අවසන් වීමට පෙර භාවිතා නොකරන ප්‍රතිශතය 14% වන අතර පැකේජයේ නියමිත ඩේටා ප්‍රමාණයක් මා භාවිතා කරන ප්‍රතිශතය 13% වනවා. මෙලෙස නොසලකිල්ල හමුවේ වසරකදී ඇතිවන වියදම් කරගන්නා මුදල ඩොලර් 10,000කට ඉක්මවන බවයි තහවුරු කරගෙන ඇත්තේ. තරුණ ඕස්ට්‍රේලියානු වන් විශාල පිරිසක් ප්‍රමාණවත් නිින්දක් නොලබන බව අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා. 4/1කට ආසන්න පිරිසකට කායික හෝ මානසික රෝග ඇතිවීමද එය බලපාන බවයි මෙහිදී හෙළි වී ඇත්තේ. තරුණ ඕස්ට්‍රේලියානු වන් 1234 දෙනෙකු සහභාගී කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකදී 60%කට ආසන්න පිරිසක් පවසා තිබුණේ සිය නිින්ද ස්ථිර වේලාවක නොගන්නා අවිධිමත් එකක් බවයි. නිර්දේශ කර ඇති පැය ගානට වඩා අඩුවෙන් නිින්දක් ලබා ගන්නා පිරිස 3/1 ලෙසට තහවුරු කරගෙන තිබෙනවා. එමෙන්ම සයනේට යාමෙන් පසු නිින්ද ළඟාවීම සඳහා විනාඩි 30කට වැඩි වේලාවක් ගතවන බවට පවසා තිබූ ප්‍රතිශතය 18%. සෞඛ්‍ය විද්වතුන් උපදෙස් දෙන්නේ නියමිත පැය ගන්න නිින්ද නොලැබීම හම්බේ ආතතිය සහ විෂාදය වැනි මානසික රෝගවලට පහසුවෙන් ගොදුරු විය හැකි බවයි. එම්පුතත් සමගින් අද නියමිත දවසේ පුවත් එකතුව නිමාවට පත්වෙනවා. හෙට දිනේදී ඕස්ට්‍රේලියාව උණුසුම් පුවත් රැගෙන රාත්‍රී 8ට අපි මුණ ගැසෙමු. මේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඔබට දිනපතාම ප්‍රවෘත්තිගෙන එන එකම පුවත් ප්‍රකාශය. ඔස්ලංකා TV ඔස්ට්‍රේලියා ටුඩේ. ඔබට සුබරාත්‍රි. ඕ පොඩි ළමයි දෙන ෂුවද? May back to origin. So convenient. All for one. One for all. Back to origins. Travel Shine ලෝකයේ ඕනෑම රටකට ඕස්ට්‍රේලියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් අඩුම මිලට එයා ටිකට්ස් ගන්න අමතන්න 0.3 87 87 5400. ඔබේ නිවසට අවශ්‍ය සියලුම ආහාර ද්‍රව්‍ය සුගතශීලී සේවාවක් සමගින් ලබා ගන්න. දැන් උනාරු ෆුඩ්ස් ඔෆිසර් ශාකාවට ඔබත් පැමිණෙන්න. TV Daily News. ඔබ වෙත ගෙන ආවේ